කතා ක්‍රියාකාරකමෙන් මුලින්ම ඔයාලා ගත්තා භාජන තුනක් එක සමාන එකක් කිස් භාජනයක් අනිත් එක උණු වතුර දමපු භාජනය අනිත් භාජනය සාමාන්‍ය වතුර යොදපු භාජනයක් මතකයිනේ නේද මේ ඕන බිනිබිද පෙනෙන බඳුන් තුනක් එක බඳුනක සාමාන්‍ය ජලය තියෙනවා අනිත් බඳුන හිස් බඳුනක් අනිත් බඳුන උණුසුම් ජලය තියෙනවා දැන් ඔය තුනටම සමාන ප්‍රමාණයෙන් අයිස් කැට දානවා සමාන ප්‍රමාණයෙන් අයිස් කැට දැම්මහම දාලා සිදුවන දේ නිරීක්ෂණය කර සිද්ධ වෙන්නේ මොකද්ද කියලා හොඳට නිරීක්ෂණය කරන එක හොඳට බලාගෙන ඉන්නවා නේද භාජන තුන දිහා හොඳට බලාගෙන ඉන්නවා නිරීක්ෂණය කරන මේ කියන්නේ ඒකද පුතේ නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරලා සිදුවන දේ ප්‍රකාශ කරන්න ඕන අපි සිද්ධ වෙන්නේ මොකද්ද කියලා ප්‍රකාශ කරන එතකොට ඔන්න ඔයාලා ඔව් මේ පළමුවෙන්ම අයිස් කැට දියුනේ මොන බඳුනේද කියලා සොයා ගන්න නේද එතකොට ඔයාලට පේන්නේ නැති උණුසුම් ජලයේ තිබෙන බඳුනේ මුලින්ම අයිස් කැට දියුණා කියලා නේද ඒකට හේතුව හොයනවා ඇයි හේතුව අයිස් කැට දියනෝවි වැඩි කාලයක් තබා ගන්න නම් මොකද්ද කරන්න ඕන නේද එතකොට වැඩි කාලයක් තියා ගන්න නම් අපි මොකද කරන්න ඕන දැන් එහෙනම් උණුසුම හරියන්නේ නැහනේ නේ රස්ණය උණුසුම අයිස් වලට අයිස් ඉක්මනටම දිය කරනවා නේද පුතේ එතකොට එහෙනම් අපි එලිමහනේ අයිස් තිබුණොත් එහෙම ඉක්මනටම දිය වෙනවා එහෙනම් ඉතින් දැන් අපි මොකද කරන්නේ අයිස් දියනෝවි වැඩි කාලයක් තියා ගන්න නම් අයිස් කියන්නේ ජලය ජලයේ ඝන අවස්ථාවනේ නේ ජලයේ ඝන බවට පත් වෙලා උෂ්ණත්වය අඩු නිසා ජලය ඝන වෙලා නේද එතකොට ඒවා අපේ ෆ්‍රිජ් එක ඇතුලේ තාපනේ ශීතකරණය ඇතුලේ දකින්න පුළුවන් නේ ඕනම් ලංකාවේ නම් නැහැ පිටරටකට ගියොත් සාමාන්‍ය හිම විදියටත් අයිස් තියෙනවා නේද හිම ලංකාවේ නම් හිම නැහැ අපි රට උණුසුම් රටක් නිසා එහෙම නැත්නම් අයිස් පැකට් වල නේද ඔයාලා දන්නවා ඒ අයිස් තියෙන්නේ ඉතින් පොඩි විසරේකේ ඔය තමයි අධිශීතකරණය මේ අයිස් අපිට දැක ගන්න පුළුවන් හිමත් දක්වා නේද එහෙනම් දැන් මම අහන්නේ අයිස් දියනෝවි වැඩි කාලක් තබා ගන්න නම් මොකක්ද අපි කරන්න ඕන ශීතකරණය දැමීම ශීතකරණය දැම්මම කොහොමද ඉතින් වැඩි කාලයක් හිම නෙවෙයි ඔයාලා දැකලා තියෙනවද පුතේ ඔය මාළු වෙලෙන්දෝ මාළු ඒ අය දැන් මාළු නරක් නොවී තබා ගැනීමට අයිස් යදා ගන්නවා නේද අය ඇත්තර මාළු පෙට්ටිය වසාදන්න ඔව් මාළු පෙට්ටිය ඇතුළට අයිස් දාගෙන තමයි එන්නේ එතකොට මාළු පෙට්ටිය ලී පෙට්ටියක් වුණොත් ඉක්මනටම අයිස් දිය වෙනවා මොකද එතකොට රස්නේ වදිනවනේ නේද හිරු හිරු එළිය කියන්නේ රස්නේ තමයි නේද හිරු ගන්නේ අපට උණුසුම දෙන්නේ රස්නේ එතන හිරු එළිය වැදුනොත් නේද හිරු එළිය නිරාවරණය වුණොත් අයිස් නිකාම දිය වෙනවා දැන් මාළු වලින්දා මොකද කරන්නේ ඕකට උපක්‍රමයක් මේ තියෙන එක කට්ටිය ගාව ඒ අය ගාව තියෙන පෙට්ටිය ලී පෙට්ටියක් නෙවෙයි රිජි ෆෝම් වලින් හදපු පෙට්ටියක් නේද රිජි ෆෝම් තර හොඳට රිජි ෆෝම් පෙට්ටියක් ඇතුලේදී අයිස් දිය වෙන්නේ බොහොම අඩුවේ රිජි ෆෝම් පෙට්ටියක් ඇතුලේ තේරෙනවද එහෙනම් අපිට රිජි ෆෝම් පෙට්ටියක් ඇතුලේ තබා තියන්න පුළුවන්
අයිස් දිය නොවී තබා ගන්න. දැන් ඔයාට තව එකක් ඔකත් මේ හොඳ මේ එකක් මොකද? අයිස්ක්‍රීම් නේද? දීබිෂරෙන් අපි අධිශීත කරණෙන් අයිස්ක්‍රීම් අරගෙන ටිකක් වෙලා තියෙනකොට මේන්න දිය වෙලා. නේද? චුට්ට වෙලාවේ තියෙනවා දිය වෙලා. දැන් ආයිමත් දීබිෂර එකට දාන්න වෙනවා. ඒ දැම්මත් අර වගේ මේ හොඳට නේද? හරියන්නේ නැහැ. ඉතින් එහෙනම් ඔන්න ඔයාටත් හොඳයි. පොඩි රිජි ෆෝම් පෙට්ටියක් ඇතුලේ එළියේ තියෙනකොට නේ අයිස්ක්‍රීම් එළියේ තියෙනවා නම් අපිට රිජිෆෝම් පෙට්ටියක් ඇතුලේ තබන්න පුළුවන්. එතකොට වැඩි වෙලාවක් දිය නොවි තියා ගන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා අයිස් නේද? ලී කුඩු වලින් පුතේ වහලා තියෙනවා. ලී කුඩු වලින් වසා තැබුවත් අයිස් අපිට ගොඩක් දවස් නෙවෙයි වැඩි කලක් තියා ගන්න පුළුවන්. නේද? දවස් ගාණක් තියා ගන්න බෑ. වැඩි කාලයක් තියා ගන්න පුළුවන් පැය 6-7ක් වගේ නේද? ඒ වගේ ප්‍රමාණයක් තියා ගන්න පුළුවන්. හොඳයි. එතකොට එහෙනම් ඔන්න දැන් ඔයාලා අයිස් කෙනක් දාන්නවා නේද? අයිස් උමනා වෙන්න ඔය මාළු වෙලෙන් දාන්න උමනා වෙනවා. නේද? මාළු නරක් නොවී තබා ගන්න. ඊට පස්සේ අයිස් වලින් දැන් ඔය අයිස් ක්‍රීම් තියනවා නේද? එතකොට අයිස් පැකට් තියෙනවා. ඒ වගේ විවිධ දේවල් තියෙනවා මේ අයිස් වලින් හදන දේවල්. නේද? මාළු වලින් ගන්න තමයි ගොඩක් මුමනා වෙන්නේ අයිස්. තාම කල්පනා කරලා බලන්න ඕන අයිස් මොනවටද මුමනා වෙන්නේ කියලා. සමහර විට අපි සිසිල් බීමක් නේද? බීම හැදුවට පස්සේ අයිස් කැට දානවා අපි ඒ බීම එකට. මොකටද? සිසිල් කරගන්න. නේද? සිසිල් කරගන්න. ඒ වටක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය එක එක දේවල් ගන්නවා. තව එකක් කියන්න මතක් කරගන්න. තුවාල වුණු කෙනෙකුට ප්‍රතිකාර සඳහා. තුවාල වුණු කෙනෙකුට ඔව්. තුවාල වුණු කෙනෙකුටත් අයිස් කැට හොඳයි ලේ නවතා ගැනීමට නේද? ඉක්මනටම අයිස් ලැබුවාම ලේ නතර වෙනවා. ඒ වගේ පුතේ ඔය සමේ නේද විවිධ රෝග වලටත් අයිස් දා ගන්න. බෙහෙතක් විදියට. නේද? විශේෂයෙන්ම රූප ලාවන්‍ය කටයුතු නේද? ඒ වගේ දේවල්ට අයිස් යොදා ගන්නවා. තව හරි එහෙනම් මම ප්‍රශ්න දෙකක් දෙන්නම් මම දැන් කියපු එකේ පළවෙනි එක ලියන්න ලියන උත්තර ලියන්න මෙන්න ප්‍රශ්න දෙක දෙවෙනි එක පේන්නේ නැහැ
දියනොවී වැඩි කලක් තබා ගැනීමට කළ හැකි දේවල් දෙකක් ලියන්න. ඔයාගේ ෆෝන් එකෙන් තමයි ගැටලු ඇත්තේ ඒක හදාගන්න. මෙන්න මේ පින්තූර චුට්ටක් බලන්න ඔයාලා ලියන අතරේ පුතේ මේ අර වාෂ්ප නේද අපි වාෂ්ප ගැනනේ කතා කරේ ඔයාලා මේ මේ මේක මම මේවල ඇති ගණිතේ පාඩමට මං කිව්වේ වන්නම් කියලා නේද කාසිහා නෝට්ටු මේ අර වාෂ්ප වලින් වාෂ්ප යොදා ගන්න අවස්ථා ඒ දින පිට්ටු බම්බුව පිට්ටු බම්බුව ඉස්තර පිට්ටු බම්බුව මෙහෙමයි හට්ටියට උමතුර දානවා නැත්තම් ඔය හට්ටිය නේ උමතුර දාලා ලිපේ තියන ඒක උඩින් මේ පිට්ටු බම්බුව තියෙන එක තමයි පිටි දාන්නේ පිටි දාන්නේ ඔය හයි පිටි දාන්නේ මෙන්න මේ බම්බුව ඇතුළට ඔය මේ මේ වෙලුම් පටි දාලා තියෙන නේද ඊට පස්සේ ඒක තැම්බෙනවා තැම්බෙන්නේ වාෂ්පේ. හට්ටිය තියෙන වතුර රත් වෙනකොට ජල වාෂ්ප වල දන්නෝනේ නේද? රත් වෙනකොට දැන් ජල වාෂ්ප ඇති වෙනවා. ඒ ජල වාෂ්ප වලින් තමයි පිටි තැම්බෙන්නේ. ඒතර පිට්ටුව හැදෙනවා නේද? මේ බම්බුව ගලවලා පිට්ටුව අපිට ගන්න පුළුවන්. එතකොට අද කාලේ නම් මෙන්න මේ වගේ ඇලුමිනියම් පිට්ටු බම්බුත් තියෙන කඩවල වල විකුණන්න. ඒතර ඒක හරි ලේසියෙන්ම අපට අරගෙන පිට්ටු හදා ගන්න පුළුවන්. ඉන්දියාප්ප තම්බන්නේ නේද? ජල වාෂ්පයේ. වට්ටි උඩ තියෙන නේද? වට්ටි උඩට ඉන්දියාප්පේ වක් කරලා ඊට පස්සේ ජල වාෂ්පය උඩින් තියෙන. ඒක තැම්බෙනවා. අර වට්ටියේ තියෙන හිල් වලින් තමයි වාෂ්ප නේද? පිටි වලට වදින්නේ. එතකොට තමයි තැම්බෙන්නේ. ඒකනේ වට්ටි වල හිල් තියෙන්නේ නේ. right ඒ වගේම ඔය ආහාර වර්ග මාළු වර්ග ඒවත් අම්බ ගන්න පුළුවන් ඒවත් අම්බ ගන්නත් මේ ජල වාෂ්ප යොදා ගන්න පුළුවන් නේද එළවලු වර්ග මේ තියෙන රිජි ෆෝම් පෙට්ටි මාළු වෙලෙන්ද ගාව නේද මාළු ගබඩා කරලා තියෙන මේ රිජි ෆෝම් පෙට්ටි ඇතුලේ අයිස් දානවා අයිස් උඩින් මාළු දානවා වැඩි කලක් තියා ගන්න පුළුවන් දවසක් විතර තියා ගන්නත් පුළුවන් ice දිය වෙන්නේ නැහැ රිජි ෆෝම් පෙට්ටිය ඇතුලේ right okay sir
කාසි පිල් කරන්න ඕනද? ආ කාසි ඕ ඔයාලා කැමති එක ප්‍රින්ට් කරන අයට තමයි මම දැම්මේ. ඔයාලට කැමති නම් වෙනම හොයා ගන්නත් පුළුවන්. अवस्था मुनवाद බීම සිසිල් කර ගැනීමට නේද සර් මාළු විකුණන විටදී කියලා ලියන්න බැරිද අමත් නැහැ මාළු පල් තබා ගැනීමට තේ එන්නත්
එතකොට තමයි ඔයාලට ඒක හොඳටම පැහැදිලි වෙන්නේ. හොඳයි, දැන් ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ පාඩමක්. ඒ තමයි පුතේ මේ නියඟය ගැන. නියඟය ගැන ඔයාලා දන්නවා නේද? නියඟේ සහිත පින්තූර ඔයාලා ඕන තරම් දැකලා ඇති. නේ? වීඩියෝ දැකලා ඇති. නේද? නියඟයක් සමහර වෙලාවට නියඟයට ඔයාලා මුහුණ දීලා ඇති. නේද? නියඟයක් කියන්නේ වැස්ස නැති කාලේ වැස්සක් නැහැ, ගොඩාක් කලකින් වැස්සක් නැහැ. එතකොට අපට මුහුණ දෙන්න සිදුවෙන පීඩාකාරී දේවල් මොනවද? නැත්නම් අපට සිදුවෙන බාධා මොනවද? නැත්නම් අපට ඒකේ සිද්ධ වෙන බලපෑම මොකද්ද? නේද? ඔව්, වගාවන් විනාශ වෙනවා. නේද? ඇලදොල ගංගා සිඳිලා යනවා. ආහාර හිඟ වෙනවා. නේද? එතකොට වගාවන් විනාශ වුණාම අපේ ආදායම අඩු වෙනවා. නේද? ආදායමත් අඩු වෙනවා. එතකොට අපට අර වෙස්ස වගේ ජීවත් වෙන්න බැරිව යනවා. බලෙන් පිළිසිදු ජලය හොයාගන්න බැරි වෙනවා. ඉතින් පුතේ මේ එහෙම වුණාම අපිට කරදරද කියලා රයිට් මම ඔයාලට ඒක ෆොටෝ දෙක තුනක් පෙන්නන්නම්. බලමු අපි නියඟයක දර්ශන, නියඟයක් ඇති වුණාම ඔව් මොන වගේද කියලා. හරි බලන්න. ඔව් මේක නම් නෙවෙයි. ආරයිට්. ආ මෙන්න. මෙන්න නියඟයක දර්ශනයක්. නේද? සතුන්ටත් වතුර බොන්න නැති වෙනවා. නේද? සතු මැරෙනවා, පොළොව ඉරිතලා යනවා, ගස් මැරෙනවා. නේද? නියඟයක් වුණාම ඒ වගේ. ඔය බලන්න නියඟයක අවස්ථාවක්. දැන් ඔය ඔතන tikai තියෙන්නේ. දැන් ඔයාලා තව දැකලා ඇති. වනාන්ත තමයි විනාශ වෙනවා. ඒ වගේම ගින්දර ඇති වෙන්න පුළුවන්. ලැබුගිනි ඇති වෙන්නේ මේ නියඟේ කාලෙට තමයි. ගිනි ඇති වෙනවා. නියඟයක් ඇති වුණොත් අපට මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල් දැන් ඔයාලා දන්නවා. නේද? හැබැයි නියඟේ ඇති නොවන විදියට අපිට වැඩ කරන්න පුළුවන් පුතේ. කොහොමද? ජලයේ වැදගත්කම තමයි අපිට නියඟයෙන් උගන්වන පාඩම. නේද? ජලයේක තිබෙන වැදගත්කම. ඒක නිසා මේ ජලය නොලැබුණොත් එහෙම අපිට ලොකු පීඩාවක් ඒක නේද? බොන්න වතුර ටිකක් නැති වුණොත් එහෙම නේ ඉන්න බෑනේ දවස පුරාම. නේද? වතුර හොයන්න අපිට ගොඩාක් දුර යන්න වෙනවා. දැන් නම් අපිට වතුර ඕන තරම් ලැබෙන. හැබැයි නියඟයක් ඇති වුණොත් ඒක නැති වෙලා යනවා. නේද? ඒක නිසා පුතේ අපි ජලය අරපිරිමැස්සෙන් පාවිච්චි කරන්න ඕන. ප්‍රයෝජනයට ගන්න ඕන. නේද? නියඟයක් ඇති වුණොත් සිදුවන දේවල් දැන් ඔයාලා දන්න නිසා ජලය අරපිරිමැස්සෙන් යොදා ගැනීම ඔයාලගේ වගකීමක්. නේද? දැන් ඔයාලා දන්නව සමහරලාට නිවාසවල, පාසලේ, එහෙම නැත්නම් පොදු ස්ථානවල ජලය නාස්ති වෙන අවස්ථා. ඕන තරම් ඔයාලා දැකලා ඇති. සමහරලාට ටැප් එක ඇරලා දාලා තියෙනවා. නේද? වතුර ලීක් වෙනවා. නේද? බට වල හිල් කියලා ඒවා වතුර ටික ටික කාන්දු වෙනවා. නේද? සමහර විට ජලයට අපද්‍රව්‍ය දානවා. එතකොට ජලය නාස්ති වෙනවා. නේද? බොන වතුරට විවිධ විෂ වර්ග එකතු වෙනවා. නේද? ඒකත් ජලය නාස්ති වීමක්. ඉතින් ඔයාලා ඕන තරම් දන්නවා, දැකලක් තියෙනවා. නේද? නිවසෙත් ඔයාලගේ සිද්ධ වෙන්න පුළුවන් සමහර විට. සමහර පාසලේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. නේද? එහෙනම් ජලය නාස්ති වීම වළක්වීමට අපි කටයුතු කරන්න ඕන. නේද? ජල සම්පත අපතේයාම වළක්වා ගැනීමට කරන්න පුළුවන් දේවල් මොනවද? ජල සම්පත අපතේයාම වළක්වා ගැනීමට අපට කරන්න පුළුවන් නැත්නම් ළමයින්ට කරන්න පුළුවන් දේවල් මොනවද?
ඔව් මොන ප්‍රශ්නය? තුන්වෙනි ප්‍රශ්නේ ලියන්න කලින් පින්තූරයක් හොයලා අලවන්න නියඟය නියඟයක පින්තූරයක් හොයලා අලවන්න තේරුණාද? ඒතර ඉඳ තියන්න අලවන්න අලවලා දැන් අපි ලියමු තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද? जल संपत अपतेयाम अपट कल है कि देवाल जल संपत अपतेयाम वेलक्वीमट अपट कल है कि देवाल पांति पुते अपि विनाडी हातली ही इतना है तीन अबे ताचू तवेलाओगे की वराय ऐसा एक मां कराना होना है वैले करना हो मेकट अपि हमें और इधर तीव्र नहीं था नियंगे का पिंटूरे अकालवान जल संपत अपतेयाम वेलक्वीमट अपट कल है कि देवा सर की यक्ली अन्नों दे पहाक वितर लिए मुने दे एक अटे ना इड़ती आने मोनवा की देवाल दोवाल लिया ने हितागे की ने माटे की आने बाला अरे तेरी मैं माटे वैडगी री नै मैं पसु करा मैं हूं दिन में सीमा आ वेरी गुड तो इसलिए ජලයට අපද්‍රව්‍ය බැහැරම කිරීම ආ වෙරි ගුඩ් යම් කිසි තැනක ජල කරාමයක් ඇරී තිබේ නම් එය වසා තැබීම බොහොම හොඳයි දේශනකට වතුර රැගීම රෙදි එකවර සේදීම රෙදි එකවර සේදීම හොඳයි කරාම හොඳින් වැසීම අර පිළිමයට වැඩ කිරීම ඕ අර කරාම හොඳ වැසීම හොඳයි ඒකට වතුර රැගෙන ගැනීම ආ හොඳයි දැන් බලන්නකො මෙන්න මේ පින්තූර ටික මෙන්න මේ පින්තූර ටික බලන්න පොඩ්ඩක් හෙබෙන්න ඕ පොඩ්ඩක් ඉන්න राइट मैं बोला
මේ මොකද වෙන්නේ? ජලයට අපද්‍රව්‍ය නේද? ජලය දූෂණය වෙනවා කියලා අපි කියන්නේ පුතේ. ජලයට විවිධ අපද්‍රව්‍ය එකතු කරන විදිය. කර්මාන්ත ශාලාවලින් නේද? ওই විශාල කර්මාන්ත ශාලා රබර් කර්මාන්ත ශාලා ඊට පස්සේ ඔය රසායනික ද්‍රව්‍ය හදන කර්මාන්ත ශාලා තියෙනවා නේද? ඒවැයින් ජලයට විවිධ අපද්‍රව්‍ය මේ එකතු වෙනවා. මේ විදිහට ආහාර ප්ලාස්ටික් නේ? පොලිතීන් වගේ දේවල් ජලයට එකතු කරනවා. දැන් අපි විනාශක විදිහින් විනෝදචාරිකාහිම මේ යනකොටත් සමහර අයට අමතක වෙලා ජලයට මේව විසි කරලා එනවා නේද? තීන් පොලිතීන් ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් මේතර ජලයට අපද්‍රව්‍ය මිසවන ආකාරය බලන්න. ජලය දූෂණය වෙනවා. මේකට අපි කියන්නේ ජල දූෂණය කියලා. නේද? එහෙම වුණොත් තිබෙන ලක්ෂණ නැති වෙලා යනවා. නේද? ඒ වගේම අපිට එතකොට ලැබෙන්නේ අපිරිසිදු ජලය. නේ? ලෙඩ රෝග බෝ වෙන්න පුළුවන්. දැන් ඔයාලා දන්නෝ ඊ පෙරේදාත් මුහුදට නේද අර තෙල් නැවක් මේ තෙල් කාන්දු වෙලා නේ ගම් වතුරට ඒ වගේ මුහුදේ අර නැවක් ගිලුණා. එතරම් ජලය දූෂණය වුණා නේද? ලංකාවටත් මේ දවස්වල ජල දූෂණය ගොඩක් කතා කරන මාතෘකාවක්. මේ මේ බලන්න මේ අර නැව් වලින් නේද ජලයට අපද්‍රව්‍ය මිශ්‍ර වෙනවා. මේ ඒවා නිසා සිදුවන දේවල් හානි, මාළු මැරෙනවා, ගස්වැල් ජලජ සාක මැරිලා යනවා, විනාශ වෙනවා. දැක්කද ජලයේ දූෂණය? නගරවල මේව ගොඩාක්ම සිද්ධ වෙනවා නේද? ඉතින් මේ විදිහට මාළු දහස් ගණන්, ලක්ෂ ගණන් මැරිලා යන්න පුළුවන් එකපාර. අපිම තමයි මේව කරන්නේ. එහෙම වුණොත් ඔයාලට මුහුදු වෙරළේ සෙල්ලම් කරන්න වෙන්නේ මෙන්න මේ වගේ මුහුදු වෙරළයක. කැමතිද? ඒක තමයි. එහෙනම් මේ බලන්න තෙල් මිශ්‍ර වුණාම වෙනද? हमदावागे හැටක්ම 10 15 පයින් ඇවිදින්න වේවි. කැමතිද? නැද්ද? ඒකනේ. නැද්ද? එහෙනම් ඔන්න ඔයාලගේ වගකීමක් තියනවා නේද? අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න. හොඳයි. ඒ අපි අද පාඩමට අපි ඕකුතේ නැහැ. අපි අද පාඩමට කළේ ඔන්න ඔය ටික. නේද? තා ප්‍රශ්න දෙකක් මම දෙන්නම්. මේ ප්‍රශ්න දෙක ලියා ගන්න. ඒ වගේම මේ දැන් පාඩම ඉවරුණු ගමන්ම මම ගෙදර වැඩ ටිකක් දානවා. ඒ ගෙදර වැඩ ටික පුළුවන් නම් අදම කරන්න. මේ පාඩමට අදාළ ගෙදර වැඩ. දැන් මේකේ තියෙන නේද අර පින්තූරයක් හොයලා අලවන්න තියෙනවා. ඊට පස්සේ තා ප්‍රශ්නයකට උත්තර ලියන්න තියෙනවා නේද? ඒවා අදම වීඩියෝ එකක් නේද? ඔව් වීඩියෝ එකක් දානවා. මේ හොඳයි. එහෙනම් මෙන්න මේ ප්‍රශ්නේ ලියා ගන්න. ඒ ප්‍රශ්නේ ලියා ගත්තට පස්සේ අපේ පන්ති ඉවර වෙනවා. ආයිමත් මම තියෙන දවස කියන්නම්. ඒ වගේම පන්තියෙන් පස්සේ ඔයාලට ප්‍රශ්න කීපයක් මම WhatsApp එකට දානවා. ඒව කරන්න ඕනේ. මේ පාඩමටම අදාළ ඒවා හොඳේ. හරි. මේක ප්‍රශ්න. සර්, ඒ වෙලාවටමද? එන්ඩි. සර්, ඒ වෙලාවටමද? ඔව් මම මේ පන්ති තියෙන වෙලාව දවසකට කලින් කියන්නම් ඔයාලට හොඳේ.
ගොඩක් වෙලාවට බදාද වෙන්න පුළුවන්. අම්මේ ඉක්මන් ලියාද ජලයේ දූෂණය වන ආකාර හයක් විතර ලියන්න පින්තූරයකුත් අලවන්න සර් අයින් උනාට කමක් නැද්ද කමක් නැහැ